ආදරණීය යුවලකගේ ආදර කතාවක් ආදරයෙන් අහන්න දකින්න විඳින්න මේ දෙහද කාදරේ. අද මං ආරාධනා කළේ දෙහදක ආදරය කොයි තරම්ද කියලා රටම ප්‍රකාශ කරන්න රටම ආදරය කරන තරු යුවලකට අවුරුදු 30කට වැඩි කාලයක් එකිනෙකාව හඳුනන අවුරුදු 30කට ආසන්න කාලයක් ආදරණීය විවාහ ජීවිතයක් ගත කරන රටම ආදරය කරන මේ ආදරණීය යුවල ශ්‍රියන්ත කුසුම් ආදරණීය යුවලයි. ආදරින් පිළිගන්නවා මම දෙහදක ආදරේ වැඩසටහනට. එන්න ඕ ආදරේ පිළිගනිමි. ආදරෙන් පිළිගන්නවා. ඉඳ ගන්න. ශ්‍රියන්ත කුසුම් යුවල බොහොම ප්‍රසිද්ධ ජනප්‍රිය යුවලක් රටේ. ආදර කතාවත් සමහරු දන්නවා නොදන්නවම නෙමෙයි. නමුත් මං හිතන්නේ මේ දැනගන්න ඕන දේවල් ටික දන්නේ නැහැ කියලා. එහෙමද? ඔව්. ආදරය කරන කාලේ අපි නොහිතන නොපතන විදිහට අපි විසින් අනිත් කෙනා වෙනුවෙන් දේවල් කරනවා කියනවනේ නේද? ඒ දේවල් ආයෙ මතක් කරගන්න තමයි මම දෙහද කාදර වැස්ටහන්ට ශ්‍රේයන්ත කුසිනුවට ආරාධනා කළේ. හැම දෙයකම පටන් ගැනීමක් තියෙනවනේ, ආරම්භයක් තියෙනවනේ. ඒකට තැනක්, වෙලාවක්, අවස්ථාවක් තියෙනවා. එතන මේ දෙදෙනා මුණ ගැහෙන්න මොකද්ද වෙච්ච අවස්ථාව? මොකද්ද ඒ තැන? කවදද? මතකද? ආ මතකයිනේ. කවුද කියන්නේ? නෑ නෝ කියන්නේ. ආදරේ ආදරේ කරන කාලේ නෙවෙයි. මුලින්ම හම්මු වුණ ආදරේ කරන්න පටන් ගත්ත කාලේ. ඔව්. තාමත් ආදරේ කරනවා. ඔව් ඒක මට තේරෙනවා. ඒක තමයි. ඒ කොහොමද තව තවත් ආදරේ කරන්නේ කියලා පෙන්වන්න තමයි අද මේ යුවලට මම ආරාධනා කළේ. මොකද්ද ශ්‍රියන්ත කුසුම් යුවලගෙන් ඇහුවොත් ඔය දෙන්නා ගැන තියෙන පළවෙනි මතකය කියලා. මං ඇහුවොත් මොකක්ද උත්තරේ? පඬුකාභය වේදිකා නාට්‍යයේ උන්මාද චිත්‍රයේ පුහුණු වීම කරන අවස්ථාවක මතකයක් තමයි තියෙන්නේ. ඕකේ. ඒකත් සමහරట్లాට මතක් කරනවා මේ අවස්ථාව. හරි. එතකොට දැන් ඒ කතාවත් තියෙන්නේ උන්මාදෙන්නේ ආදරය කරන කතාවක් නේ. නෑ හැබැයි ඒක වැරදි වැටහීමක්. හැබැයි තින්නේ නමුත් එයා කියන ලින්ක් එක හරියටම හරි. ශ්‍රියන්ත ඒ කියන්නේ කේනා? මට මොකද කියන්න කියලා මම හිතා ගන්න බැරුව ඉන්නේ. මේ නෑ අපි රිහසල් එකක් කරනකොට වාක්‍යෙ දවසක් අර හදන්න කලින් අර රවුම් වලකයක මම රිහසල් එකේ සිංදු ප්‍රැක්ටිස් කරන තැන ඉඳලා මම ඒ පැත්ත මෙහෙම ඔයා දිහා ඉන්න දිහා මෙහෙම බලාගෙන හිටියා. ඔයා දැක්කා එහෙම එකක් ඔයා මට කියන්නේ. ඔව් මෙහෙමයි. ඒක වෙන්නේ දැන් මේ දැන් අපි මේ සාමූහික වැඩක් නේ කරන්නේ. දැන් ප්ලේ එකක් නාට්‍යයක් කරනවා කියන්නේ කට්ටියම එකතු වෙලා එකට හදනවා. ඉතින් මේකේ ඔක්කොම යාළුවෝනේ මෙහෙම. ඉතින් උදේව සහම්බ වෙන බොහොම ලෙන්ගතු ආ කොහොමද නංගි කොහොමද අයියා කියලා කියන අයනේ ඉන්නේ. ඔව්. දැන් ඒ අතරේ ආදරයක් පටන් ගන්නවා කියන එක ටිකක් අමාරු සහ නිකන් හිතා ගන්න බැරි කාරණාවක්නේ. දෙයක්. ඔව්. බොහොම සමීප ලෙන්ගතු කෙනෙක් සමග. ඒ කියන්නේ දැන් ආදරයක් ඇති වෙන කලින් ඒ කියන්නේ දෙන්නා යාළුවෝ වශයෙන් 83 වසරේ අපි දෙන එක නාට්‍යයක රඟපෑවා. ඕකේ. ඒක කිසිම නෑ නෑ. ඒතකොට යාළුවා. හරි. නිකන් හලෝ ගුඩ් මෝර්නින්. තවත් සාමාන්‍ය යාළුවෙක්. යාළුවෙක් සාමාන්‍ය. එහෙම එක. වෙන ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න ඇති රමාව යාළුවා. ඕකේ. හොඳයි. ඒක ගැන මොකක් කියන්න ඕනේ නැහැ. ඒක කවන්නේ නැහැ. ඒක ගැන මොකක් කරන්න ඕනේ නැහැ. අපි එතනින් එහාට යන්නේ. ඒක ක්ලෝස් කරලා යන්නේ. හරි. එහෙම තියලා. ඕකේ. යනවා. එනවා. මේ දැන් එතකොට දැන් ඉතින් අර ඉලේසිංහ මාස්ටර් මියුසික් ප්‍රැක්ටිස් සෝමසිරි ඉලේසිංහ මාස්ටර් මියුසික් ප්‍රැක්ටිස් කරනවා. ටවර් හෝල් රඟහල පදනම. එතකොට ඔච්චර විශාල තැනක් නෙමෙයි පුංචි ගෙදරක්. එතන එක පිටිපස්සේ කොටසක් මම මෙහෙම උතර අහන් ඉඳන එළියට බැස්සා. එළියට බැහැලා මම ආයේ හැරිලා ෂොට් මෙහෙම ඇවිල්ලා ආයේ හැරිලා අර පැත්ත බලනකොට හරි බෑක් ෂොට් එකේ ඕකේ බලනකොට මෙයා සින්දු කීකේ බලන් ඉන්නවා මේව. වයිඩ් එකේද? ඔව් දැන් ඉතින් ලස්සන වැඩේ කියන ඕමිනකෝ. දැන් මම මේ සින්දු කියන ගමන් මං කල්පනා ඒ කියන්නේ මම දැන් එයා ගියානේ. එයා ගිහිල්ලා හැරෙන්නේ
මම බලන් ඉන්න තැනට. මම දෙමේ යමන් බිලාවල් රාගවලට තමයි මම සින්දු කිව්වේ එක. ඒ කියන්නේ ස්ටේජ් එකේ. ඒ කියන්නේ හරිම අමාරු ඒ රාගවලට හදලා තිබුණේ ඒකේ සින්දු ගොඩක් තිබුණා. ඉතින් ගොඩක් ප්‍රැක්ටිස් කරන්න ඕන. ප්‍රැක්ටිස් කරලා ගීත ගායනා කළේ. ඉතින් එතකොට මේ දැන් මම ඇර ඒකේ තියෙනවනේ දැන් සම මම දැන් මගේ තිබුණ ලස්සනටක් වසන්තයට පෙර කොයිලිඳු ආවද ආදර ගීතය තව නොඇසේ ප්‍රේමාතුරු ඉතින් හරි ලස්සනයි. මම දැන් මේ නොටේෂන්ස් මගේ හිතේ තියාගෙන මම ඒක දාගෙන අර සින්දු මෙහෙම කරගෙන මම දැන් ප්‍රැක්ටිස් එකන යන්නේ කර මෙහෙම බලන් ඉන්නවා. දැන් ඒ බලන් ඉන්න තැනට මෙයා ගිහිල්ලා හැරිලා. ආ එයා දර්ශනේ අවතීර්ණ වෙලා. ඔව් දැන් එයා කියනවා මම එයා දිහා බලන් ඉන්නේ. එයා කියනවා නමුත් මෙයා කියනවා ඒ වෙලාවේ එයා දිහා නෙමෙයි බැලුවේ. ඒ වෙලාවේ මම මේ හැංගීමෙන් එහෙම බැලුවා නෙමෙයි. ගීතයේ හැංගීමෙන් ගීතයේ තිබිච්ච රස භාවිතාව සමහරට ඇස් දෙකෙන් ඇගේ මතුවන්නට ඇති. නැත්නම් ඇත්ත මම මේ ෆීලිංග්ස් එක්කනේ සොන්ක දැන් මෙයා ඒක බාර අරන්. ආ එයා විහිම් බාර ගත්තා. එයා විහිම්ම බාර අරන්. ෂොට් එකට ගිහිල්ලා බාර අරන්. අද තමයි දැන් දේ කොම. ඒක දෙහත කාදරේ ඇත්තටම වෙන්න සිද්ධ වුණා. වෙන්න වුණා. අනේ අවුරුදු 29කට පස්සේ තමයි දන්නේ. හරි කමන්නේ දැන් කොහොම හරි එයා බාර ගත්තනේ. නෑ මං කලින් ගෙව්වා එයා පිළිගත්තේ නෑ. දැන් මෙතන පිළිගන්න උනා. හොඳයි. එහෙනම් මං හිතන්නේ දැන් තමයි කතාවේ බොහොම රසවත්ම අවස්ථාව පටන් ගන්නේ. දැන් ආරම්භයත් බොහොම රසවත්. එක්කෙනෙක් තව කෙනෙක් ගැන එයාට ඕන විදිහට හිතලා ආදරේ සමාජයට එහෙම වෙන්නේ නැති නේද? ආත්මార్థකාමී කියනවනේ නේද? සාධාරණ everything is fair in love and war කියලා කියනවනේ. හොඳයි. එහෙනම් ඉතින් ඉතිරි කොටස දරගන්න ඕන නම් අපි ආදරණීය විරාමයක් අරන් එනකන් ඉන්න අපි දෙහද කාදරේ වැඩසටහන විරාමයක් ගන්න කොහොමද? අපේ හදවත මෙන්න මෙහෙම පෙන්න. අන්න හදාගන්න. ආදරේ දෙහද කාදරේ හොඳයි. දැන් ආදර කතාවට ශ්‍රියන්තයි නං අවතීන වෙලා තියෙන්නේ එයාගේ පාර්ශවයෙන්. ඕනම ආදර කතාවක පාර්ශව දෙකක් තියෙනවානේ. දෙදෙනා එක්කෙනෙක් වෙන තාක්කල් ඉතින් කතන්දර දෙකක් වෙන්න පුළුවන්. හරි. මේ පැත්තෙන් කතාව කියන්නේ ඊට පස්සේ. දැන් ඉතින් හිතනවා ගිහිල්ලා ෆිල්ම්ස් වල වගේ නේද? ඔව් දැන් හිතනවා. දැන් කල්පනා කරනවා මගේ ගෙදර මම රාගව මගේ පොඩි මෙහෙම ගෙදේ ඉස්සර ස්ටොප්පු කැල්ලක් තියෙනවා. ඉතින් මම අර පුටුවක් ඇදන් ඇවිල්ලා තරු දිහා බල බල හා එහෙමනේ. ඒ වගේ හැඟීමක් තමයි දැන් තියෙන්නේ. දැන් ඇවිල්ලා දැන් මේක ප්‍රකාශ කිරීමේ නොවිසිරමත්කම අන්න ඒක ඒකෙන් පෙළෙනවා. ඒක ඒක රෝග තත්ත්වයක්. ඒක ආදර රෝග තත්ත්වයක්. ආදරණීය රෝගයක්. හරි. දැන් කල්පනා කරනවා දැන් හිත කොහොමද මේක කියන්නේ ගින්න වන්ද අරේ මේකේ ප්‍රශ්න දීන්නේ මෙයාගේ අම්මත් වෙනවා මෙයාත් එක්ක. අම්මා සම්පූර්ණම ආරක්ෂිත වරල්ලක් දාලා තියෙන්නේ. ඒක නිසා මුකුත් එහෙම නිදහසක් නැහැ. නිදහසක් නැහැ. අල්ලගන්න විදිහකුත් නැහැ. මොකක් හරි කරපුවාට අම්මත් බලනවා මේ විදිහටම. මොකද ගෝව කරන්නේ අරේ මේ කියලා. පස්සේ දැන් රිහර්සල්ස් කරනවා අපි. නාට්‍ය දැන් මියුසික් වෙනම රිහර්ස් කරා. ඩ්‍රාමික වෙනම රිහර්ස් කරා. ටවර් රංගහලේ. ටවර් රංගහලේ ලොකු ජාලස් තියෙනවා. අර කළු ජාලස්. ඒව බොහොම මේ ආරක්ෂිත තැන්. ඒක අවස්ථාවකදී මෙයා මෙහෙම රංගපාල ඔහොම එළියට යනකොටම මම අනිත් පැත්තෙන් ඇවිල්ලා කොහොමද ටයිම් කරලාද? ඔව් ටයිම්. කොහමද මේ නෑ 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 බොරු කියන්නේ බොරු කිව්වොත් මං හදනවා. මොකද මෙයා හරි නරකයි. මෙයා දැන් එකපට අහන්න බයයි. බොරු කියන්නේ බා නෑ එකපට මෙයා මගේ හැම එක පාට මන් දැන් ඔයාට කිස් එකක් දුන්නත් මොකද කියන්නේ දැන් මෙයාට දැන් අර විහිළුවක් නම් විහිළුවක් නිකන් අර විහිළුවට ගියා එහෙම මං කච්ච ටස් කියලා සද්දක් ඇහෙන කියලා. හරිද? දැන් පළවෙනි දවස මෙයා ඉවරයි. ඒක ඇත්තරියේ නෑ. මෙයා දෙවෙනි දවසේ ඇත්තරියේ නෑ. මෙයා දෙවෙනි දවසේ එහෙනම් ඔයා ගියව තමයි අහන්නේ. නිකන් අර නෑ නිකන් කියලා බලනවා. මං හැබැයි මම කල්පනා කරා මෙයා දැන් ටීචර් කෙනෙකුත් නේ. මෙයා හිතන දන්නේ මාව මේ චෙක් කරා. දැන් මෙයා දැන් මෙහෙම කියලා කියපු ගමන් මෙයා මේ පැනලා කියලා එහෙමද කෙනෙක්ද බලන්නද එහෙම දැන් මෙයා ඒ තැනටපත් කරනවා. දැන් මා වටේ ওই වගේම හරියට කරා මේ පාෂුවට එහෙමයි තේරෙන්නේ මේ පැත්තෙන් කරන දේවල් සම්බන්ධයෙන් තේරෙනවා කියන්නේ එහෙමමයි කලේ. ඒකද කරේ? ආ ඒකද කරේ? විසිරම ඇතුළේ ඉන්නකොට තේරුණා ඒකම තමයි කලේ කියලා.
ඒකනේ ඒ කරේ මොකද්ද කියලා දැනගන්න විවාහ වෙලා වුණ 29ක් ගත කරන්න ලැබුණා. ඇත්තලි ඉන්නවට තමයි තේරුනේ. ඒක තමයි කරේ. අය මත අපි අහමු කියලා මේ පාර්ශවෙ. ඔව් නෑ ඊට පස්සේ ඉතින් දැන් බොයි. එහෙම හරි මොනවා හරි කියලා. හැබැයි ඒක වචනයක් කව එක තැනකදී. දැන් මේ මෙයාම ලකුණු දාගන්න හදනවා වගේ මට පේනවා දැන්. නෑ 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 ඊට පස්සේ උම කාලයක් ගියා. කාලයක් ගියා. ඇත්ත කියන්නේ වෙන්නේ. ඉච්ච කාලයක් ගියද? එහෙම ඊට පස්සේ මාසයක් විතර. මාසෙක විතර කාලයක් ගියා. දැන් මෙයා බයයි. ඊට පස්සේ මෙයා කතා කරන්න බයයි දැන් මම. උනා ගියයි දැන්. රියැක්ෂන්ස් වලට අනේ කොහොමද කතා කරන්න බයයි. ඌ අහන් ඉන්නවනේ හැමෝම. බලන් උත් ඉන්නවා. අහගෙන ඉඳලා කියේ බලාගෙන ඉන්නවා. ඔව්. හැබැයි බොරු කියන්න බෑ. ඇත්ත කියන්න. කියන්නකෝ බං. දැන් ඊට පස්සේ මේ 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 ජයිලර් එකක් අයිනෙන් මම මෙයාගෙන් අහුව එක අවස්ථාවකදී මං ආදරේ කියලා කිව්වොත් දැන් කියන්නත් බෑ මේක. ඔව්. නැත්නම් මේ හැමදාම මේ රෝගී තත්ත්වයේ ඉන්න බෑ. මොකද්ද දෙන උත්තරේ? ඒක ටිකක් නිකන් මේ භයානක ප්‍රකාශයක්. ආදරේ කියලා කිව්වොත් මං වාට ආදරේ කියලා කිව්වොත් ඔයා දෙන උත්තරේ මොකක්ද? අර වගේ තමයි කිස් එකක් දුන්නා. මොකද ඒ ස්ටයිල් එක ඔය. මම මොකුත් කිව්වේ නෑ. නෑ මං අර දැන් ලෙඩ වෙලා ඉන්නේ. ඔව්. එයාමනේ කිව්වේ ලෙඩෙක් කියලා. ලෙඩ වෙලා දැන් සෑහෙන කාලයක් මාසයක් තිස්සේ එන්සම හිනා වෙලා ගියා යන්න. ලෙඩ වෙලා හසර වෙලා ඉන්නේ නෑ. හිනා වෙලා ගියා යන්න. එහෙමද? උත්තරයක් දුන්නේ නෑ. නෑ. එතකොට ඒ හිනාවෙන් මොකද තේරුම්? හිනාම තේරුම් ගත්තා. ආ මොකක්ද දෙන්නේ? අන්න එතනයි hina una hinda තමයි ඊට පස්සේ පස්සේ ඉඳ ගත්තේ. ඒ ගානක් කියලා කිව්වේ නැන්නේ. හොඳයි එහෙම නම් ඉතින් හරි. මම හද්දක් දුන්නොත් මොනවද කරන්නේ කිව්වම චරස් ගාය සද්දක් ඇහි කියලා කිව්වා. ඊට පස්සේ මම ආදරේ කියලා කිව්වොත් ඔයා මොකද කියන්නේ? සෑහෙන කාලයකට පස්සේ. ඔව්. හා කිව්වෙත් නෑ, බෑ කිව්වෙත් නෑ. හැබැයි hinaවක් දුන්නා. ඒ hinaවෙන් තේරුම් ගත දෙයක්. එහෙනම් හිතාගන්න කතාවේ ඉතිරි කොටස කොයිතරම් සුන්දර වෙනවා ඇද්ද කියලා මේ තවම කතාව පටන් ගත්තා විතරයි. මට හැබැයි හිතුණා අතින් අල්ලලවත් නැහැ. ආ ඒක විශේෂින් නේද කියන්න ඕනේ. හරි මං හිතනවා ආදර කතාවේ ඉතින් කොල්ටසට යන්න කලින් ලස්සන ගීතයක් එවුවත් හොඳයි කියලා ශ්‍රියන්ත අයගේ හඬින් කුසුම්මක්කි වෙනුවෙන් ගායනා කරනවා. උත්සාහ කරනවා මේ උත්සාහයක්. අග හමුවේ මූසොන්දුරි ලවැලි තලාවක විසුල කුසුම් මත අතිනතගෙන පෙර නොකී කතා අසා අලුතින් සුසුමක් ගෙන වෙන්වීයම් ලා සඳ නැගෙන කෙදිනක අප හමුවන්නේ නොදනිම් මෙය මන් නොවී පමා පියවර බැන යම් යොදුන් ගෙවා වසන්තයේ අග හමුවෙමු සොඳුරි ලවැලි තලාවක විසුල කුසුම් නතගෙන පෙර නොකී කතා අසා අලුතින් සුසුමක් ගෙන වෙන්වීයම් ලා සඳ නැගෙන බලමු කියලා කිව්වට මං හිතන්නේ අද දෙහද කාදරේ වැස්සරානේ වෙනුවෙන්ම ශ්‍රියන්ත අය කුසුමක් විනුවේ මේ ගීතය හොඳට පුහුදුරුදු පුහුණු වෙලා තමයි ඇවිත් තින්නේ කියලා. හොඳයි මට පින්නේ. ඔව් එමුනම් ඉතින් ආදර කතාවේ ඉතිරි කොටස මේ විරාමයෙන් පස්සේ අපි විරාමයක් ගමු ගන්නෙ දෙහද කාදරේ වැස්සරානේ මෙන්න මෙහෙම. ආ ආදරණීය විරාමය. Tara
කතාවේ රසවත්ම හරි නිසා මං හිතුවා තව ලස්සන තැනකට එන්න ඕනේ කියලා ඒක පටන් ගන්න. දැන් ඊට පස්සේ කොහොමද දැන් මේ ආදරේ ආරම්භය සිද්ධ වෙනවද මේ වෙද්දි? ඔව් දැන් මේ වෙනකොට අර රෝගී තත්ත්වය පහව වෙලා පහව ගිහිල්ලා දැන් ඉතින් මේ අනේ ඕක විග්‍රහ කරන්න පුළුවන් මම අන්තිමට මේක විග්‍රහ කරන්න මේ දැන් හරි උනන්දුයි දැන් නේ එනවා හම්බ වෙනවා දැන් මේ ප්‍රේම කතාන්දරේ දැන් අපේ නාට්‍ය කණ්ඩායම ඇතුලේ පොඩ්ඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා කසුකුසුවක් ගිහිල්ලා ප්‍රසිද්ධ වෙලා තියෙනවා ඉතින් ඒගොල්ලන්ට තේරෙනවා නේද ලං වෙලා කුණු කුණු ගානවා මෙයා කෑම එකක් අරන් එනවා ඒකෙන් බබා ගැම් මම කනවා අම්මත් පොඩ්ඩක් නිකන් බලනවා එහෙම නමුත් ඉතින් සම්බන්ධය මොහොම ගොඩනගෙනවා ලියුම් ලියනවා කතා කරන්න පුළුවන් තැනකට හම්බ වෙලා පිටකුටුවේ හම්බුනේ පලිගමනික කරලත් නැහැ එතකොට කරලානේ කොහොම හරි මෙහෙම අනේෂා ඇත්තටම මම කැමති වුණේ හරිම සයිලන්ට් ලයිෆ් එකක් ඒ කියන්නේ එහෙම ජනප්‍රියත්වයක් ලොකු ජීවිතයක් නෙවෙයි මං කැමති බොහොම සරලව ජීවත් වෙන්න හැමදාම එහෙමයි ඉතින් මම දැන් හිතුවා දැන් පස්සේ මම ආදරේ කිව්වට පස්සේ ඉතින් මම තා හරි ආදරේ කියලා එහෙම කියලා දැන් කොහොම හරි ආදරේ කිව්වොත් මොකද කියන්නේ කියන කෙනා ආදරේ කියලා කිව්වා කිව්වා ඊට පස්සේ කියන්න වුණා නැකද කියන්න වෙනවා බලෙන් පොලිසිය. එතකොට දැන් කොහොම හරි දැන් ඔන්න ඔහොම මේ ඉන්න අතර තුර කාලය ඇතුළතදී මම දැන් BMC එකේ වැඩක් කරනවා. දැන් මෙයා දැන් මම ඒ අනේ ඔය හායි කියලා කියන මෙම කියන්න ඔන්න මෙන්න කියලා තියෙදි කැමති කියලා කියන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ඉතින් මට හිතුණා දැන් මේ එක කොද්දද දන්නේ අම්ලගෙන් අහන්නත් ඕනේ ඒ වගේ කියලා දැන් බෑ ඒත් නෑ මේ බැඳීම් දැන් ගොඩක් දන්නු රිහර්සල්ස් යනවා ආදරේ ගැන කතා කරනවා ඒක අපි දෙන්නම තමයි උන්මාද චිත්‍රාදීක ගාමිනී ඒක තවත් පිටුහලක් වෙනවා තවත් ඒක උදව් කරනවා දැන් එහෙමටි ගිහිල්ලා දැන් හරියටම මම එහෙනම් මම කැමතියි කියලා අතර මතක මට හොඳට මතකයි 84 සැප්තැම්බර් 3 වෙනිදා මම හා කියලා කැමැත්ත දුන්නා සැප්තැම්බර් 4 වෙනිදා මං රැකියාවට පළවෙනියෙන් ගිම ගියා. හරියටම සතියක්වත් ගියේ නැහැ. මම හායි කියලා. ඉතින් මං හරි කැමති සරල ගුරුවරයා. එහෙම කලාකරුවා හැම මං හරි කැමති වුණා. හරියටම සතියක්වත් ගියේ නැහැ. යාමට ඇවිල්ලා කියනවා මේ මට මේ ස්ක්‍රිප්ට් එකක් හම්බ වුණා. මේක මේ රඟපාන්න ඕනේ මේ පලිඟු මැණිකේ කියලා මේ සූරසේනගේ කැරක්ටර් එක. මම දැන් මේ එක කරන්න කියලා මේ හදන්නේ කියලා දැන් මට විස්තර කිව්වා. හා දැන් ඉතින් හොඳයි ඉතින් රඟපාන්න දැන හොඳයි ඉතින් අනේ විශ් කරලා ඉතින් හොඳයි කියලා එහෙම. නමුත් බලාපොරොත්තු වෙන දේ නෙවෙයි. දැන් මේක වැඩි කාලයක් ගියේ නැහැ. දැන් මාසයක්. ඔව්. වත් ගියේ නැහැ. මේගොල්ලෝ දැන් රූගත කිරීම පටන් ගත්තා. රූගත කිරීම පටන් ගන්නත් එක්කලම ටෙලිකාස් කරන්න පටන් ගත්තා. විතරයි එක රැයි. කෙලින්ම සූරසේන මුළු ලංකාවම දන්න කාරියට පත් වුණා. සෙනසුරාදා 8:30 විතරයි ටෙලිනාට්‍ය පෙන්වන්නේ. ඒකෙත් ප්‍රධාන භූමිකාවක් චරිතයක් නැගපන ඒකත් ප්‍රේක්ෂකයන්ට ග්‍රහණය වෙන හොඳ එහෙම චරිතයක් ඔව් ඒක නිසා මහා දෙවන්ත ජනප්‍රියක් කපාර විශාල ජනප්‍රියක් දැන් පෞද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම නැති යටිකුරු වුණා නැතිවම නැතු වෙයි ඒ කියන්නේ ආයේ දැන් ගිහිල්ලා අර ප්‍රසිද්ධ තැනක හිට ගන්න බෑ දැන් මගේ හිත හෙලවෙන්න ගන්නවා ආයේ දැන් උතරදි දැන් මං හිතපු තලයේ නෙවෙයි ජීවිතේ නෙමෙයි දැන් මෙයා ඒක හොඳ රඟපෑවා ඒක නිසා මම දැන් දැනගත්තා දැන් හරි දැන් ඉතින් ඉවරයි මගේ ලයිෆ් එක දැන් වෙනස් වෙනවා ඉතින් මම එතකොට ඉතින් පොඩ්ඩක් මම මෙයාට චුරු චුරු ගන්නවා මේ නවත්තමුද මේ එහෙමත්තුද කියනවද ආනෝ දැන් ඊට පස්සේ දැන් එහෙමනම් නවත්තන්න කොහරි යමු ගිහලා කතා කරමුකෝ මේක දැන් එහෙමනේ ඉස්සර සාමාන්‍ය දීර්ඝ ලෙස දැන් වගේ ඔය SMS වලින් අර එහෙම නෙමෙයිනේ ඉස්සර ඉතින් දීර්ඝ ලෙස මේක මේ heart to heart ළඟට තියාගෙන කතා කරමු මූණට මූණ බලාගෙන මූණට මූණ ඇස් දෙක බලාගෙන ඔහොම බලාගෙන කතා කරනවා දැන් කොහරි යමු කොහෙද යන්නේ කොහොම ඌ තැනක් දන්නේ කොහේ යන්නද කොහේ හින්දද ඔබත් ඇසුවා මගෙන් මමත් ඇසුවා ඔබෙන් ඒ වගේම බස් එකක් ආවා නැග්ගා කොහෙද යන්නේ කියලා දන්නේ නැහැ බස් එක කොන්ඩොස්තර මහත්තයා ඇවිල්ලා කොහෙද සර්
කාපියා නම් කොන්දොතරෙන් කොහෙද යන්නේ? ඇයි දන්නේ නැතුවද නැති? මේක නුවර. හරි නුවරයක්. කිව්වා ටිකට් දෙකක් ගත්තා පිටිපස්ස සීට් එකකින් ගත්තා. දැන් ටිකක් සැඟවිල වගේ අපි දෙන්න ගිහුවම යන ගමන් පෙරාදෙනිය මල්වත්ත ගවදී ටින් ටින් zing dak 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 ryan ha අතිගල් කතද අල්ලගින්න දැන් පෙරාදෙනිය උද්ධිත උද්‍යානයේ ගියා ඇතුලට මල්වත්තට යනවා නම් අතිගල් ගන්න එපා අතිගල් ගන්න නැති වෙනවා නැත අයියා නම් ඉතින් හිතනවනේ මේ ගිහිල්ලා ඔහොමම ගිහිල්ලා දැන් අපි දෙන කතා කර කර මාවත් දිගේ ඇවිදිනවා රේමේ ගහක් යට ඉඳගත්තා ඉඳගත්තාම ගහෙන් අර පුංචි මෙහෙම අර පෙති හතරක් තියෙන කැරකි කැරකි වැටෙන මේ මල් වර්ගයක් තියෙන්නේ මේ මේ ඇත්තට මේක බමරයක් වගේ ඔහොම එන්නේ ඒක ඒක මේ එකක් අපි දෙන්නගේ මැද්දට වැටුණා ඉතින් මම ඒක හයින්දගත ලස්සනයි හයින්දගෙන මේක කරකෝ කරකෝ මුළු දවස පුරාමත් තියාගෙන හිටියා මේක දැන් නවත්තනවද කියලා කතා කරමින් මේ ප්‍රශ්නේ තියෙන්නේ මෙතන දැන් දැන් ඉතුරු වෙන්නේ මල විතරයි තුවා නන් ඉතුරු වෙන්නේ මල විතරනේ ඔව් ඉතින් ඒකත් අතේ තියාගෙන එහෙම කොළඹ එන බස් එකටත් නැග්ගා කොළඹටත් ආවා ගෙදරත් ආවා ඒක කරකෝ කරකෝ දැන් ප්‍රශ්නේ තවදුරටත් සාකච්ඡා කරන්න ඉතුරු කරගන්න ඉතුරු කරගෙන ආවා ඔයා විශ්වාස කරන්න තාමත් ඒ මල තිනෝ කෝ තාමත් ඒ මල කර කරාද අන්න බලන්න කොච්චර ආදරේද කියලා මල තිනවා බලන්නේ කොයිතරම් ආදරෙන් ආරක්ෂා කරගෙන ඉන්නවද කියලා ඕ කවුද කාටද කොච්චර ආදරේද අනේ මෙන්න සාකි මේ මල තමයි එදා වැටිච්ච මල වැටිච්ච මල මේක තව ගොඩාක් කල් ළඟ තියාගන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මං හිතන්නේ මේ කුසුම් රේණුනේ. ඔව් මේ කුසුම් මේ රේණු මේ දේවල් ඔක්කොම නේද? වෙන්න. මං තරම්ම විය කියලා. නමුත් මං හිතන්නේ එහෙම ආදරයෙන් සුරක්ෂිත කරගන්නවා නම් යමක් ඒක සදාකාලිකව පවතින. ඒක තමයි ආදරයේ තියෙන මේ ස්වභාවය. ඉතින් මේක ද්‍රව්‍ය මේ වශයෙන් දිරාපත් වෙනවා ජීවිතෙත් එහෙම තමයි. නමුත් ආදරේ එහෙම දිරාපත් වෙන්නේ නැහැ. ආදරේ පවතිනවා. හොඳයි බලන්න ඉතින් ඒක අද දවසේ දෙහතක ආදරයට ස්ටාර් වෙනින් ගෙනල්ලා බොහොම සුරක්ෂිතව ඔහුගේ පොකට් එකේම දාගත්ත මොකද ඒක ආයෙ ගිලල් මාරින් තියාගන්න. මත් එක්කම මා ගාම පිවිච්ච දෙන්න. ඔව් අල්මාරි ලාච්චි වෙන්න. මේ මගේ මලයි කියලා. හොඳයි එහෙනම් ඉතින් බොහොම ආදරණීය කතාවක් අපි අහගෙන යන්නේ. තවත් ආදරබර දේවල් ගොඩාක් තියෙනවා මේ කතාව ඇතුලේ. නමුත් ආදරණීය විරාමයක් අරගෙන ඒකත් මම අනේ පොඩි මොහොතක් දෙන්න. දැන් මේ ආදරණීය විරාමයට මම හිතන්නේ ඔබගේ ස්වභාවයයි හැඩයි කටහඬයි ඔක්කොම ආදරණීයයි. අදනිකට වැඩිපුර ඇඳලා ජුවලර. දැන් ඒක නිසා අපි දෙන්න වෙනුවෙන් දැන් අපි දැන් අපේ ආදරය ගැන ඔයා දන්නවනේ. අපේ දයබර ප්‍රේක්ෂකාගාරයක් දන්නවනේ. ඔබ දන්න මේ අපි දෙන්නගේ ආදරය වෙනුවෙන් ආදරණීය ගීතයක් අපි ආරාධනා කරනවා ඔබට ආදරණීය ගීතයක් ඔය පෙනුමට සරිලන ගීතයක් ගායනා කරන්න. ශ්‍රියන්ත කුසුම විරදිහා බැලුවම ඒ දෙන්නගේ ආදර කතාව ඇහුවම කියු සැනින් මට බොහොම ආදරණීය ගීතයක් මතක් වෙනවා. හොඳයි එහෙනම් ගමු පුංචි ආදරණීය විරාමයක්. හොඳයි මෙන්න මෙහෙමයි අපි විරාමය ගන්න දෙහත කාදරේ කියලා. Yes.
දෙන්නගේ ආදරේ වෙනුවෙන් තමයි මේ ගීතය මොකද ගීතෙන් කියවෙන්නේ බොහෝ ආදරය කරනවා මම ඔබට බොහෝමත්ම ආදරය කරනවා මම ඔබට දියුරන්නම් දෙවියන් මත ඒ තරම් ආදරේ ඔබට කියලා ඒ වගේම සාගරය වගේ ගැඹුරුයි මගේ ආදරේ ඔබ වෙනුවෙන් තියෙන සහ ආදරේ ඇතුලේ තියෙන අර අසරණකම වේදනාව එහෙම කියන්න මට මතක් නෑ මේ ආදරේ ඇතුලේ සතුට තියෙනවා නම් ඒ සතුට ඇතුලේ වේදනාව තියෙනවා අනිවාර්යයෙන්ම තියෙනවා කොහොමද තියෙන්නේ තියෙන්නේ කොහොමද හොඳ ප්‍රශ්නයක් ආ සතුට කියන එක සැපයි සතුට සැපයක් හැබැයි ඒ සැප සතුට කොයි වෙලාවෙ හරි නැති වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් හැබැයි එතකොට දුකක් හන්දේ ඒ සතුට නැති වීමේ දුක ඊළඟට සතුට සැපයි සතුට හැබැයි අග්ගිසේ දුකයි දුක නිසා ආදරය ආදරෙන් ලැබෙන සතුට වගේම ආදරය දුකයි හැබැයි අපි මේ දුක බොහොම ආසාවෙන් විඳිනවා නේද දැන් මෙහෙමයි අපිට මේ දුක හුරුයි නිරෝෂා මොකද අපි මව් කිරි සමග දුක උරාගෙන බීපු මිනිස්සු අපේ ජීවිත ඇතුලේ ඒක නිසාම මේ දුක කියන සංකල්පය බොහෝ විට අපි ජීවිතේට දුකක් හැටියට බාර ගන්න නැතුව දුක තුල තියෙන සතුට හොයාගෙන මේකේ අනික් පැත්ත. ඔව්. දුක තුල තියෙන සතුට හොයා ගැනීමේ වැඩපිළිවෙලක් තමයි ජීවිතයට එකතු කරගන්න ඕනේ කියලා මම විශ්වාස කරන්නේ. හොඳයි. හැබැයි දැන් මේ සතුට දුක ගැන කතා කරනකොට ආදරය කරන කාලේදී අපි පුදුමාකාර විදිහට මේ ආදරය කරන පටන් ගත කාලේදී අන්න හරි. ඕකේ. මේ අපි සමහර කරන කියන දේවල් ගැන අපිට කිසිම දුකක් නැහැ, මහන්සියක් නැහැ නේද? ඒක සතුටක්. හරි. සමහරු විඳපු දුක් තැපැල් කන්තෝරු තේක ගස් සාක්කි ඒ තැපැල් කන්තෝරේ තේක ගස් තවම තියෙනවා මේ ආදරේ වගේම කතා කරන්න පුළුවන් නම් කියයි ඔව් නෑ ඇත්තටම මම දැන් ඔය මතක් කරපේ කොහොඳයි දැන් මේ දැන් දැන් ප්‍රේම කරන කාලේ කොහොම හරි මේ අද දවස කතා කරන්නම ඕනේ කතා කළේ නැත්නම් හිත රිදිලා අර දුක තමයි මේක හරි අමාරු හැබැයි කතා කරලා ඊට පස්සේ බොහොම ජයග්‍රාහී ප්‍රාණවත් ලීලාවක් තමයි දැනෙන්නේ දැන් මම පළඟුවෙනිගේ රූගත කිරීම සඳහා හික්කඩුව ප්‍රදේශයේ එතකොට මේ දැන් වගේ සෙල්ෆෝන් සරින්නේ නැහැ දැන් ඒ හෝටලින් කෝල්ස් ගන්න දෙන්නෙත් නැහැ අපි කතා කරන්න ගියාම ඉතින් නවතින්නේ නැහැ පැලට කතා කරනවා ඒක නිසා
ඉතින් එක්කෙනෙක් කිව්වා ළඟම පෝස්ට් ඔෆිස් එකක් තියෙනවා. එතෙන්ට ගියොතින් ගන්න පුළුවන්. හැබැයි හතරට ඉස්සෙල්ලා බහනවා. මේ කුසුම්මින්නෙත් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ඒකත් හතරට වහනවා. වහනවා. ඔව්. සීලු දේ හතරට පෙර. දූගත කිරීම මාසෙන් කොහොම හරි වැඩක් දාගෙන බඩ රිදෙනවයි කියලා. හරි මොකක් හරි එකක් කියාගෙන මේ පෝස්ට් ඔෆිස් එකට ඇවිල්ලා දුවගෙන ගිහිල්ලා හතරට ඉස්සෙල්ලා කෝල් එකක් කරගෙන මීට කතා කරලා කියනවා. ඉතින් මෙයාගේ පළවෙනි උපන්දිනය එනවා මේ ප්‍රේම ජවනිකා මැද්දේ. උපන්දිනයේදී දැන් ටැග්ගක් ගන්නත් තිබේ. ඔව්නි. ටැග්ගි වලට කැමති. ටැග්ගි වලට කැමති. ඔව්. ඉතින් ටැග්ගක් හොයන හොයා ගන්න නෑ ඇතලු දැන් ඒක ඒ වෙලාවේ. බැද්දගේ රෝහණ බැද්දගේ තමයි ඒක චරිතය රඟපෑවේ. එතුමාගේ අලුත්ම කැසට් එකක් තිබුණා සිද්ධාදීන් ගම්මානයට කියලා. ඒක ප්‍රේම ගීතක් තිබ්බා. ඒක හොඳට රැපින් එක කොතලා මෙහෙම ගැට ගන්න පොඩි එකක් නේද එතකොට. ඔව්. කොළඹ එන වාහනයක දීලා මං ගව මේක කරුණා කරලා ගෙහිලා දෙන්න කියලා. ලැබෙන සරසන්නේ කියලා. හැබැයි එතකොට මේ ලැබුණා. කවුරු හරි කාට හරි දීපු සරමක් කඩපු අවස්ථාවක්. සරමක්. බතික් සරමක් මගේ පස්සෙන් කොල්ලු කුරුට්ටු රැසක් ආවා. ඉතින් අර අර සූර්යසේන යනවනේ. මේගොල්ලෝ ඉනාන සරමකුත් නැතන් එනවා. ඊට පස්සේ ළඟට එලා සරම කොල්ලු අර සමාජයේ මැද්දි සරම කැඩුවා. බොහොම අමාරුවෙන් අර සරම අල්ලගෙන විශේෂම ටැග් දීපු සරම නේද? හොඳයි. මේ වගේ ආදරේදී අපි හුවමාරු කරගන්න දේවල් තියෙන ඒවා බැලුම් වෙන්න පුළුවන්, ටැග් වෙන්න පුළුවන්, වදන් වෙන්න පුළුවන්, එකී මෙකී නොකී බොහෝ දෑ. තවමත් දේවල් ඉතිරි වෙලා තියෙනවා. හැබැයි ඊට කලින් තව ඉංචි ආදරණීය විරාමයක් ගමුද? මෙන්න මේ විදිහට හදවතින්ම ආදරේ කියලා අපි මේ පෙන්නන්න. ආදරය කරන අය සම්බන්ධයෙන් කතා කරන ස්ථාන දේවල් තියෙනවා. ඉතින් ඔය වගේ හිකඩු පෝස්ට් ඔෆිස්, එතකොට මේ පෙරදිනියම මල්වත්ත, එතකොට තේක්ක ගහක් කතා කරයි කියලා කියන්නත් පුළුවන්. තේක්ක ගහට මුවා වෙලා තෝසේ කමින් මොකද තෝසේ නෑ නෑ දැන් වෙන්නේ දැන් BMC එක තියෙන්නේ අර සංගරාජ මාවතේ මරදාන. එතකොට මම එතකොට රාගම ටීච් කරනවා. එහෙන් එනවා මම කොහොම හරි හතරට මෙයාව හම්බ වෙන්න. හැමදේම හතරට පෙරෙන්නේ. ඔව් හතරට ඉස්සෙල්ලානේ. හතරට ඇවිල්ලා දැන් මං ජනප්‍රිය නිසා පාරේ ඉන්නත් බෑ මට. මං ඇවිල්ලා හිම්මෙන් මූණ හංගගෙන අර තෝස කඩේ ඇතුළට ඒ සංගරාජ මාවතේ තෝස කඩයක් තියෙනවා. ඒක තාමත් තියෙනවා. ඒක ඉස්සරහත් ඒක ගහක් තියෙනවා. ඒ තේක ගහ තාමත් තියෙනවා. ඒක දිරාපත් වෙලා ඊට පස්සේ මම ඇවිල්ලා ඒ ගහ අයින හිට වෙලා ඉන්නවා. මෙයා එනතුරු දැන් මෙයා ඈතින් මතු වෙනවා. මතු වෙලා ඇවිදගෙන ලැසි ගමනින් ඈත දුර රූපේ වෙනවා. මගේ මුහුණ හිනා යනවා. පොපි වෙනවා. කම්මුල් පොපි. ඊට පස්සේ ඇවිල්ලා මෙහෙම ලෝන් ෂොට් එකෙන් ඇවිල්ලා ක්ලෝස් අප් එකෙන් මුණ ගැහෙනවා. ඉම්මින් අර මේ බෑ පාට නේද? ඒක ප්‍රශ්නේ. ඔව්. එන බස් එකකට නගිනවා. එහෙම තමයි. යන්නේ කොහෙද? ඇවිවම මොකද? වැඩක් නෑ. රූට් එක වැඩක් නෑ. පිටිපස්සෙන් සීට් එක ඉඳගමු කියලා කිව්වදී කොමාරියේ බස් එකේ කාන්තාවක් දැක්කා. අපි දෙන්න අපි නගින මම අපි දෙන්නම නගිනවා. ඇගල එකපාරටමකෝ අන්න සූර්යසේන ඉන්නවා කියලා. මුළු බස් එකම කලබල වුණා. පිටිපස්සේ හිටේ. ඔව් පිටිපස්සේ හිටේ මේසු කලබල වෙලා ආරෙමේ. ඊට පස්සේ අපි ඔහොම ගියනවා දෙහිවල හිටිය සුසිල් ගුණරත්න මහත්මයා. ඔහු ජීවිතුන් අතර නැහැ අද. සරසබිය පත්‍රයේ හිටපු නියෝජ්‍ය කතුරුවරේ.
එතුමාගේ ගෙදර බද්‍රානන්දනී වීරසිංහ දැන් ගේ තෝරගත්තා තෝරගත්තා මොකද ඒක ටිකක් නිශ්ශබ්දයි ඒ නැගලා ත්‍රී වීලර් රථයක නගිනෝ ඒ ගේ ගාඩ ගියා කොහොම හරි ගේ ගාවේදී කවුරු හරි දැක්කා මම එනවයි කියලා ඒ ගමේම මිනිස්සු ආවා එතෙන්ට ඇත්තටම මට ඇත්තටම හිතා ගන්න බෑ මොකද මේ තරම්ම ඒ ප්‍රේක්ෂකාගාරයේ ආදරේ වුණේ ඇයි කියලා ඇවිල්ලා වැට අයිනට ඇවිල්ලා ඒ ගෙදර තිබිච්ච වැට කැඩුවා දැන් ඔය දවසම තමයි ඊට පස්සේ ගල්කිස හන්දියට වෙලා 198 රාජගිරිය බස් එකේ නැගලා ගල්කිස රාජගිරිය බස් ස්ටෑන්ඩ් එකේ හිටගෙන ඉන්නකොට හරිම අසාධාරණයක් මට සිද්ධ වුණා දැන් කවුරු හරි බෝයි කෙනෙක් එක්ක ඉන්නවනම් අන්න පිරිමි ළමෙක් එක්ක හිටගෙන හිටියා බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා මේ හිටියා කියලා කියන්න පුළුවන්නේ මේක කෙලින්ම නෙමෙයි අපේ මාමා කෙනෙක් දැකලා කෙලින්ම මම යන්න කලින් අම්මට ගෙදර ගියා අම්මට කිව්වා අණ්ණාගේ ලොකු දුව සූරසේනත් එක්කලා අතන බස් ස්ටෑන්ඩ් එකට ගියා මගේ ඔෆිස් එකේ තියෙන සංගරාජ මාවතේ මං ඉන්නේ දැන් ගල්කිස්සේ දැන් ඉතින් සූරසේන මේ නිසා හැබැයි ඊට පස්සේ දැන් ගෙදරට ආරංචියට පස්සේ බරබරයක් ආවා කියලා තාරංචි බරබර මොනේ කොහොමද මං හිතන්නේ බාධක හැම දෙයක්ම ජයගෙන ආදරෙත් ජයගත්තා විවාහ වුණා ඊට පස්සේ විවාහයට තෑගිත් හම්බ වුණා නේද දීනෙන් වශයෙන් ඊට පස්සේ දැන් අවුරුදු 29ක විවාහ ජීවිතයක් බොහොම ආදරණීය යුවලක් විදියට ගත කරනවා ඉතින් එහෙම තමයි ශ්‍රියන්ත කුසුම් ආදරේ ආරම්භ වෙලා ගලාගෙන ගිහිලා තවමත් ආදරයෙන් ජීවත් වෙන්නේ මේ ආදරේදී අපි කැමතිනේ අනිත් කෙනාව පුදුම කරන්න ඔව් ආදරයට සම්බන්ධයක් තමයි ඔය දුක් සතුට වේදනාව වගේම මේ පුදුම කිරීම මෙන්න සූරසේනගේ රසිකාවියක් නොවන කෙනෙක් විසින් ආදරෙන් එවලා තිනව ටැග්ගක් බලන්න වාව් yes දෙහද කාදරේ සෙනෙහසින් වාව් දහවර ස්වියන්ත හිනේ වුණා අපි එක්කුණ සතුටින් අහිමි වේදෝ බියෙන් වෙරදරුවා අපි ගොඩ එන්නට දිරියෙන් සැනසුනා අපි දරුවන් ලැබීමෙන් වැළපුණා අපි දෙමව්පිය වියවුවෙන් කිරුළු දරුවා අපි මිනිබිරිය ලැබීමෙන් වාව් ගැලපුණා අපි දරා සිටීමෙන් ඔබ මෙන් මාත් මම මෙන් ඔබත් වසර 28ක් එකම සෙවණක එයයි මගේ ආදර නවාතන මා දයාබර කුසුම් හැබැයි පුදුම කරනවා කියන්නේ පුදුමනත් පුදුම කියලා තව දේවල් තියෙනවායි නේද? ඔව්. හරිම පුදුමයක්. ඒකට පරිබාහිර පුදුම වෙනස්. දෙහන හතෙන් එක බලන්න. බලන්න ඕනේ. බලන්න. ඔව්. දැන් මොකද මේ ඇඳුම් පැළඳුම් වලට ආදරේ. කැමති. සැමියා දන්නේ නැහැ බිරිඳ සැමියා වෙනින් මේ දේවල් ලෑස්ති කරනකම් දැන් බිරිඳ දන්නේත් නැහැනේ සැමියා මේ දේවල් ලෑස්ති කරනකම් ෆු දෙකක් එයා ඉතින් පොහසත් ඉන්න එහෙම ඒවා එයා ආදරේ පොහසත් එකට දෙකක් දැන් කවුද පුදුම වුනේ Thank you. දෙන්නම් පුදුම වුණා. මම දෙන්නට වැඩි සතුට වුණා. මොකද දෙහදට ආදරේ මගේ වැටස්ටයින් තමයි මේ දේ සිද්ධ වුණේ. ඒ හින්දා ඉතින් දැන් අද අමතක නොවන අවස්ථාවක් වේවි. මම දන්නවා කුසුමගේ ගොඩාක් කැමති කියලා මල් වලට. නේද? ලස්සන ෆ්ලෝරා වෙතින්. ලස්සන ෆ්ලවර් බාස්කට් එකක්. Thank you. ඒ වගේම ලස්සන කතාවක් කිව්වට මම මේක දෙනවා සැමියාට. හරි. ඔව්. මෙන්න ෆෙරේරෝ රෝෂ චොක්ලට් බොක්ස් එකක්. Thank you so much. With a sweet story kakinda. Ewi track neme mang hituwa. Oh,
අවුරුදු එකකට ආසන්න කාලයක් දැනීමක් තියෙනවා ගත කරලා තියෙන්නේ. හැබැයි මම හිතුවා පොඩ්ඩක් දෙන්නව එලියට යවන්න ඕනේ කියලා ආදරණීය නිවාඩුවකට. හොඳයි නේද මම? Very good. මම හිතුවා නිගම්බෝ පැත්තට යවන්න ඕනේ කියලා ලස්සන තැනක් මම තෝරගත්තා. මම තෝරගත්ත Jetwing C. මේ මං හිතන්නේ හොඳම තැන ශ්‍රියන්ත කුසුම් මියුලට ගිහිල්ලා ආදරණීය නිවාඩුවක් ගත කරන්න. දෙහද කාදේ වැස්ටාල් වලින් මෙන්න ගිහිල්ලා ලස්සන නිවාඩුවක් ගත කරන්න. ඒ අපේ ආදරේ ඔය මියුලට පෙන්නන. ඒ කියන්නේ අපි විවාහ වෙච්ච දවස මතක් වෙන්න. අන්න හරි. නැවත. නැවත නැවත. අපි ආයේ බඳිමුද කියලා අහන්න. මම ආයේ බඳිමුද කියලා ඇහුවොත් ඔයා මොකද කියන්නේ කියලා අහලා බලන්නකෝ. හරි? ඒ විදිහට. ඔව්. හොඳයි. එහෙනම් බොහොම ස්තුතියි අදාවට. තවත් ලස්සන ආදර කතාවක් එක මම ලබන දවසේ 10ටත් එන්න ඕනේ. ඉතින් එතකන් මම හැමසම කියන්නේ පරිස්සමෙන් විතරක් මදි ආදරයෙන් ඉන්න කියලා. අපි කොහොමද ඒක පෙන්වන්නේ? ආදරයෙන්.